මේ දවස්වල සිදුවන වැඩ කටයුතු ගැන මුලින්ම මතක් කරමු. මේ දවස්වල ITN නාලිකාවේ සතිය දිනවල රාත්‍රී 8 මාර්ට විකාශනය වන ශාන්ත සොයිසම් මහත්තයාගේ අධ්‍යක්ෂණයක් වන ජීවිත ඇතිතුරා ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කරනවා. ඊට අමතරව තවත් අලුත් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ රංගන වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල කාර්යබහුලයි. ඔව් මේ දවස්වල කාර්යබහුලයි. ටෙලිනාට්‍ය දෙකක වැඩ කරනවා. නමුත් වැඩකට නැති නිර්මාණවලට සහභාගී වෙලා බොරුවට කාර්යබහුල වෙන්නේ නම් නැහැ. ජීවිතය ඇතිතුරා ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැන කතා කළොත්. ජීවිතය ඇතිතුරා ටෙලිනාට්‍යයේ මට ලැබුණු සේපාලිගේ චරිතය මට මේ තාක් ලැබුණු චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. ශාන්ත සොයිස මහතා මට මේ ටෙලිනාට්‍යයට කතා කළේම මේක දෙයක් කරන්න පුළුවන් චරිතයක් ශාලිකා කියලා. සාමාන්‍ය ජීවිතයේ අපේ අම්මා තාත්තා පවුල තුළ ඇති කරගෙන තිබෙන ආදරය ගෞරවය කැපකිරීම මේ පවුල් සංස්ථාව තුළ නැහැ. පවුල් බරක් නැති බිරිඳ ගැන තැකීමක් නැති ස්වාමියෙක් සේපාලිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම සේපාලිගේ දුප්පත්කම නිසා ස්වාමියා ඒකට ගරහනවා. සහෝදරයට ගරහනවා. ඒවත් එක්ක ඇය දුකින් ඉන්නේ. නමුත් සේපාලි ඒ සියලු දේ දරාගෙන නැගිටින්න උත්සාහ කරනවා. සැබෑ ජීවිතයේදී මේ සමාජයේ කොතෙකුත් කාන්තාවන් මේ වගේ ගැටලු වලට මුහුණ දෙනවා ඇතිද? එවැනි අයට ඒ ගැටලු निराකරණය කරගෙන ඒ තත්ත්වෙන් මිදෙන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ දැන් ක්ෂේත්‍රයට ඇවිත් ගොඩක් කල්. නමුත් ප්‍රධාන චරිතවලට කොටු නොවි සෙසු චරිතවල ඔබ තවමත් දකින්නට ලැබෙනවා. එසේ වීමට විශේෂ හේතුවක් තිබෙනවාද? මුලින්ම මම කළේ නංගි කෙනෙකුගේ චරිතයක්. ඊට පස්සේ පෙම්වතියගේ චරිතයක් කළා. ඒවා ඔස්සේ මට හොඳ චරිත ලැබෙන්න පටන් ගත්තා. ඒකට මම කැමතියි. සමහර ටෙලිනාට්‍ය තියෙනවා ඒවා නිකන් දුවනවා පමණයි. ටෙලිනාට්‍ය ඇතුලේ කරන්න තියෙන දේවල් අඩුයි. ප්‍රධාන චරිතය ලැබුණත් වැඩක් නැහැ චරිතය ඇතුලේ කරන්න දෙයක් නැත්නම්. ඒ නිසා යමක් කරන්න පුළුවන් චරිත ලැබුණොත් මම ඒවා බාර ගන්නවා. ප්‍රේක්ෂකයන්ට යමක් දෙන්න පුළුවන් නම් විවිධ චරිත කරන එක වටිනවා. ඒ විවිධ චරිත රංගන ජීවිතය ඇතුලේ ඔබට සාර්ථක වෙන්න අවස්ථාවක් වුණාද? සසර බැඳි බැමි තවත් වසන්තයක් ඇවිත් කෝරළේ මහත්තයා, කාව්‍ය, වසුදා, ඉහිරුණු කිරි, නාටක මාරයි, ජීවිත ඇතිතුරා වැනි ටෙලිනාට්‍ය, තුෂාරා චිත්‍රපටය ආදී නිර්මාණවල කාලින් කාලෙට විවිධ චරිත මට රඟපාන්න ලැබුණා. ඒ විවිධ වූ චරිත තුලින් මට මේ ක්ෂේත්‍රයට ඉදිරියට යන්න අවස්ථාව උදා වුණා. අධ්‍යක්ෂවරු ඔබේ හැකියාවෙන් නිසි ප්‍රයෝජන ගන්නවාද? සාමාන්‍ය ජීවිතයේදී කොයිතරම්නම් චරිත තිබෙනවාද? ඒ නිසා වැඩක් විදිහට කැප වෙලා මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නිර්මාණවලට සම්බන්ධ කරගෙන මගෙන් තව ප්‍රයෝජන ගන්නවා නම් මම කැමතියි. ඔබේ ක්ෂේත්‍රයේ ඇතුලේ විවිධ කැපිලි කැටිලි වලට මුහුණ පාන්නට සිදු වෙනවා. ශාලිකාට එහෙම කැපිලි කැටිලි ඇවිත් නැද්ද? මම කැපිලි කැටිලි වලට බය නැහැ. කැපිලි කැටිලි වලින් වැටෙන්නේ මට ලැබෙන චරිතය කරගන්න බැරි වුණොත්. මම මට ලැබෙන චරිතය සහ අනෙක් අයගේ චරිත අභියෝගයක් කරගෙන නිර්මාණ සාර්ථක කරගන්න උත්සාහ කරනවා. නිර්මාණයකට සම්බන්ධ වුණාම මගේ කොටස නිම කරලා එතන ඉන්න අයටත් මටත් කරදරයක් නැතිව gedare ene ekai mage rajakariya. සුහදව කතා කරලා නිර්මාණය හොඳින් කරනවා මිසක කාගේවත් දේ හොයන්න යන කෙනෙකුත් නෙවෙයි මම. ඒ නිසා ප්‍රශ්න අඩුයි. ශාලිකා නිර්මාණ තෝරගන්නේ යම් වාරණයක් පනවාගෙනද? නෑ, එහෙම නැහැ. මුලින්ම පිටපතින් ඉල්ලගෙන මට කරන්න තියෙන චරිතය බලනවා. ඊට පස්සේ මුදල් ගැන කතා කරනවා. එතනින් එහාට මට චරිත සුදුසු නම් මුදලට සරිලනවා නම් මම ඒක කරනවා. ඔබ පුංචි තිරයේදී විවිධ චරිත වලින් මුණ ගැහෙනවා. ශාලිකා සැබෑ ජීවිතයේදී මොන වගේ චරිතයක්ද? ආගම දහමට නැති අම්මට තාත්තට ගරු කරන සාමාන්‍ය කෙනෙක්. සැබෑ ජීවිතයේදී ඔබ දැන් පෙම්වතියක්ද? මම ආදරය කරලා තියෙනවා. නමුත් දැන් නම් පෙම්වතියක් නෙවෙයි. විවාහය කියන්නේ දෙන්නෙක් දීර්ඝකාලීනව ගන්න ඕන හොඳ තීරණයක්. අපි දැන් පොඩි ළමයි නෙවෙයිනේ. හොඳට කල්පනා කරලා බලලා හොඳ කෙනෙක් හමු වුණොත් ආයෙත් ආදරය කරනවා.
ලැබීම සඳහා අපව subscribe කර වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද කි